පසුගිය 11 වෙනි දින ආර් රාජ්කුමාර් නැමැති කාන්තාවක් පොලිසිය විසින් ඉතාමත් නේච්ච පහර දීමකට ලක් කරලා ඝාතනය කරාද කියලා බරපතල සැකයක් මේ සමාජය තුල මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. අපි දන්නවා මේ වතුකරේ ඉන්න මේ කාන්තාවන් වගේම කුඩා දරුවන් පවා අද ගෙනල් කොළඹ ඉන්න මේ ධනපති ගෙනල්ලා වහල් සේවය යොදවනවා වගේ වහල්ලුන්ට වගේ සලකන තත්ත්වයක් උඩ ඒ ජාතිවාද ජාතිවාදී මානසිකත්වයේ උඩ තමයි අද මෙවැනි අපරාධ සිද්ධ වෙන්නේ. අපි දන්නවා මේ මේ අපිට විශ්වාසයක් තියෙනවා මේ මේක ඝාතනයක් කියන එක. ඒ මොකද අද මේ ශ්‍රී ලංකා පොලිසිය කියන එකේ පළවෙනි සිදුවීම නෙමෙයි මේක. ශ්‍රී ලංකා පොලිසිය කරපු මං අපි දන්න තරමින් විශාල ප්‍රමාණයක් මේ විදිය දේවල් සිද්ධ කරලා තිනවා. අපි දන්නවා මේ රාජ්කුමාරිව මේක ස්වාභාවික වෙච්ච මරණයක් නෙමෙයි. මේක රෝගාතුරව වෙච්ච මරණයක් නෙමෙයි. මොකද ඇය ඉතාම නිරෝගී කාන්තාවක්. මේක යට මේ ධනපතීන් විසින් සිද්ධ කරන විශාල කුමන්ත්‍රණයක් මේක යට තියෙනවා කියලා සැකයක් මේ වෙනකොට අපි තුල තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව හැටියට අපි මේ රටේ නීතියෙන් පිට යම් ඝාතනයක් සිද්ධ වෙනවා නම් ඒ ඝාතනයට එරෙහිව අපි නැගී සිටිනවා. ඒ වගේම අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ කාන්තාවන් මේ බැල මෙහෙවරකම් වලට මේ ධනපති යොදව ගන්නකොට මේ ගුහ සේවාවට යොදා ගන්නකොට විශේෂයෙන්ම මේ වතුකරේ ඉන්න කාන්තාවන් යොදා ගන්නකොට රජය විසින් ඔවුන් සම්බන්ධව වගකීමක් ගත යුතුයි. මොකද නැත්තම් දිගින් දිගටම මෙවැනි අපරාධ තමයි සිද්ධ වෙන්නේ. මොකද මේ සිද්ධ වෙන්නේ මේ ජාතිවාදී මානසිකත්වයේ තියෙනවා. මේගොල්ලෝ හිතනවා මේ උතුරේ මේ ඒ වගේම වතුකරේ ඉන්න මේ සුළු ජාතීන් දෙමළ ජනතාව මේගොල්ලෝ හිතනවා මුන් අපේ වහල්ලු කියලා. අන්නේ මානසිකත්වය උඩ තමයි මේ වැනි දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ මානසිකත්වයට එරෙහිව මේ ධනපති මේ සිස්ටම් එකට එරෙහිව අපි අරගල කරන්න ඕනේ. නැත්තම් හැමදාම සිද්ධ වෙන්නේ මේ රටේ මේ සුළු ජාතීන්ට විශාල අසාධාරණයක්.